පලාත්පාලන මැතිවරණයේ ඉලක්ක කරගනිමින් ජාතික ජනබලවේගය සංවිධානය කළ තවත් රැලියක් මාතලේදී පැවැත්වුණා. එම රැලිය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙනුයි පැවැත්වුණේ. තාම ටික දවසකින් කාටත් පැහැදිලිව පේන්න තිබුණු දේ තමයි අපේ මිතුරන්ටත් අපේ සතුරන්ටත් මාර්තු මාසේ 9 වෙනිදා තියෙන පලාත්පාලන ඡන්දයෙන් නිසකවම මාලිමාව ජයග්‍රහණය කරන බවට ජනමතය ගොඩනැගිලා තිබුණු බව. ඉතින් ඒ තත්ත්වය දැක්කට පස්සේ තමයි දැන් මේ රටේ තියෙන අලුත් තත්ත්වේ නිර්මාණය වෙලා තියෙන්නේ. මාලිමාව දිනන තත්ත්වයක් නැත්තම් මේ අලුත් තත්ත්වේ නිර්මාණය වෙන්නේ නැහැ. ඉස්සර වගේම යාළුවෝ යාළුවෝ අතර මේක මාරු කරගන්න පුළුවන්කමක් තිබ්බනම් මේ අලුත් දේශපාලන තත්ත්වය ඇති වෙන්නේ නැහැ. එහෙනම් වෙනදා වගේම ඡන්දේ හම්බ වෙනවා. ඒ ගැන කිසි සැකයක් නැහැ. මඩ සහ අවලාද යුගයක් ආරම්භ වෙලා තියෙනවා. ඒ මාලිමාව දිනට දැනට ආපු නිසා රටේ ජනතාව හොරු පන්නමු කියන තැනට සටන් පාඩේ පෙළ ගැහිලා ඒක බහුතර ජනමතය බවට පත් වෙලා ඒක මාලිමාවට ගහන කතරයක් බවට පත් වෙලා තිබ්බේ නැත්තම් මේ ඡන්දේ නෝ. එහෙනම් මේ ඡන්දේ නෝ. එහෙනම් අර හොරා වෙනුවට මේ හොරා තෝරගන්නවා. එච්චරයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.